හිතන්න බලන්න ලංකාවේ තියෙන ලොකුම වාහනේ ගෙනවා කියලා ගෙදරට ගෙනල්ලා අවුවේ තියන්න කො ඉස්සරහින් අම්මා අනිවාර්යෙන් ඕක උඩ තියලා පොත්තමල්ලි වෙලනෝමයි මොකද්ද වැඩිපුරම වැදගත් කෝටි 2ක පඩියක් එක්ක අසතුටින් ඉඳීමද රුපියල් 50000 පඩියත් එක්ක සතුටින් ඉඳීමද දැන් මේ වන්දිත් මේ ඔය දැන් 22 පන්තියේ සිටී අපිව මුණ ගැහෙන්නත් කලින් ඉඳන් අපි ගෝලෙ වෙච්ච අය ඉතින් ඒ හින්දා මේ ඔයාලා වැඩ කරන්න ළමයි එහෙම වැඩ කරනවා එහෙමයි ඉන්නවා ඒයි ඒගොල්ලන්ගේ අනාගතේ නාදරේ තමන්ගේ අනාගතේ නාදරේ ඒකයි තමන්ගේ අනාගතේ නාදරේ ළමයා තමයි දෙමෝපියන්ට ආදරේ මෙහෙම වෙන්නේ නැහැ මම මගේ අනාගතේට හෙන ගැහුවත් අම්මට ආදරේ එහෙම නැහැ ඒ බොරු මේ ලෝකෙත් හරියටම එක ආදරයක් තියෙනවා හරියට ඉවර කරන්න පුළුවන් එකක් ඒ ආදර කතාව හරියට කරන කෙනා තමයි අනිත් සියලු ආදර කතා හරියට කරන්නේ මොකක්ද ඒ ආදර කතාව තමන් තමන්ට කරන ආදරය තමන් තමන්ට ආදරේ නැතුව තමන් මේ ලෝකේ කාට ආදරේකවත් පිළිගන්න එපා ආදරේ නැහැ අවස්ථාවාදී අවස්ථාවාදී ව්‍යඤ්ජනකෝ එහෙනම් තමන් තමන්ට හරියට ආදරේ කරා කැමති වෙන්න තමන්ගේ අනාගතේ හොඳයි යහපත් දැනකට යන එකට කැමති වෙන්න ඉතල ඒකට කැමැත්තක් හදාගන්න හැමදාම මේ අනිත් අයගෙන් පිනට කකා ඉන්න හදන්න එපා අනිත් අයගෙන් පිනට කකා ඉන්නවා කියන්නේ අම්මලා තාත්තලාගේ අම්මලා තාත්තලා සියලු දේ හරි කරලා දෙනකොට ඒක මතම හැමදාම පිහිටන්න එපා ඉතින් පරපෝෂිතාවක් වගේ ඒකට අනිත් එක ළමයින්ගේ මෙහෙම අදහසක් තියෙනවනේ අපේ අම්මා වෙනුවෙන් මං කරනවා අපේ තාත්තා වෙනුවෙන් මං කරනවා හොඳයි ඒක නරක නෑ ඔය වාක්‍ය වෙනස් වෙන්න ඕන කවුරු වෙනුවෙන්ද කරගන්න ඕනේ ඉස්සල්ලා තමන් වෙනුවෙන් මම මගේ ජීවිතේ හරියට හදා ගන්නවා ඒක තමයි ඔයාලගේ අම්මලාත් ඉල්ලන්නේ අහලා බලන්න අම්මලෙන් අහලා බලන්න අම්මේ මේ 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 මම මං වෙනුවෙන් වැඩ කරන එකද හොඳ ඔයා වෙනුවෙන්ද කියලා අම්මලා කියයි එයා මේ අපි වෙනුවෙන් කරගෙන ඉවරයි කියයි අපි ගැන බය වෙන්න එපා ඔයා කරන්න කියයි ඔයා කියන්නේ තේරෙනවද අම්මලට අදාළ නැහැ එහෙම ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලන්ගේ මට්ටම් සම්පූර්ණයි ඒගොල්ලෝ පැතූ ජීවිතේ තමයි ඒගොල්ලන්ට ලැබිලා තියෙන්නේ නොපැතුවත් ලැබිලා තියෙන ජීවිතේ දැන් ඒගොල්ලෝ උරුම කරගෙන ඉවරයි. දැන් ඒක ඒගොල්ලන්ගේ ජීවිතේ. දැන් ඒගොල්ලෝ ඔයාලගේ අම්මලා ඔය ඉන්න තත්ත්වයට වඩා වැඩි වෙන්න අම්මා මේ ඉලක්කයක් අතට වැඩ කරමු අපි අපේ හීන හැබෑ කරමු කියලා අම්මලා එහෙම කරනවා. නෑ අම්මලා දැන් ඒගොල්ලන්ගේ තියෙන ලැබෙන මුදලින් ඒ ජීවිතාව ගෙවාගෙන යන අනුවර්තනය වෙලා ඉවරයි. බහුතර පවුල් ගැන මම මේ කියන්නේ තාත්තලාත් එහෙමයි තාත්තලා දැන් තමන්ගේ ජීවිතාව දැන් ඒගොල්ලන් නියතයක් කරගෙන ඉන්නේ. ලොකු සැලසුම් නෑ. ඒගොල්ලන්ට එක සැලසුමක් තියෙන්නේ. කාගේ ජීවිතේ ප්‍රශස්ත මට්ටමට ගෙන ඒමද? දරුවාගේ ඒ වෙනුවෙන් තමයි ඒගොල්ලන්ගේ මහන්සිය දියත් වෙන්නේ ඒ නිසා ඔය දරුවෝ දෙමව්පියව ගැන බය වෙන්න දෙන්නේ දෙමව්පියෝ බයයි කවුරු ගැනද ඔයාලා ගැන ඒ නිසා ඔයාලත් කවුරු ගැන බය වෙන්න ඕන ඔයාලත් බය වෙන්න ඕන ඔයාලා ගැන දෙමව්පියව ගැන බය වෙන්න දෙන්නේ ඒගොල්ලෝ කිවල් හදාගෙන ඉන්නවා දැන් තාත්තට ගියක් තියෙනවා අම්මට ගිය තියෙනවා නේද ඒගොල්ලන්ගේ රසාහාරි ඒගොල්ලන්ට ළමයි නැහැ කියලා බය වෙන්න දෙයක් තියෙනවද ඔයාලා ගැන බයද? ඔයාලා තමයි ළමයි. ඒගොල්ලෝ ගැන සත පහක දෙයකට බය වෙන්න දෙයක් නැහැ. කිසිම දෙයක් තාම නැත්තේ කාටද? ලොකුටම බය වෙන්න ඕන පිරිස තමයි මේ අනිත් අය ගැන විශාල බයක්. අම්මා ගැන ලොකු බය නැහැ බය වෙන්න එපා. ඒගොල්ලෝ ඔයාලා හිතන්නකෝ මෙහෙම දැන් ඔයාලා සමහර කියනවා නේද අම්මේ මං ඔයාව කවදා හරි මෙහෙම තැනකට ගියනවා. තාත්තේ මම ඔයාව වාහනේ තියාගෙන තාත්තලා ඉතින් යටේ ඉතින් හිතනවා. ඕනේ නැහැ. කිසිම දෙයක් මම හිතන්නේ නැහැ. කිසිම දෙයක් අපියෙක් මම හිතන්නේ නැහැ ළමයිගෙන් ඉල්ලයි කියලා. මට ඕන කොරල්ලා කාර් එකක් ඕන. එක මිනිත් යන්න මට ඕන ජීප් එකක්. කිසිම දෙයක් අපියෙක් කටකින් එන්නේ නැහැ. හැබැයි බලන්න පුරුද කියලා. ඔයාලගේ කටවල වලින් එන්නේ නැද්ද? අම්මේ මට මේක ඕන. මේක ඕන. මට මේ වොච් එක අම්මා ඉල්ලනවද ඔයාලගේ? දුව Apple Watch එකක් අරන් දෙන්න මට. ඉල්ලනවා. ඕනේ නැහැ. හිතන්න බලන්න ලංකාවේ තියෙන ලොකුම වාහනේ ගෙනව කියලා ගෙදරට. ගිනල්ලා අවුවේ තියන්න කො ඉස්සරහින් අම්මා අනිවාර්යෙන් ඕක උඩ තියලා පොත්තමල්ලි වෙලනෝමයි එයාට වටින්නේ මොකද්ද එයාට වටින්නේ ඊළඟ දවසේ මේ ජීවිතාව අරගෙන යන දේ ඔබ පොරක් විය හැක නමුත් අම්මාට එය අදාළ නැත ඒ නිසා දෙමව්පිය වෙනුවෙන් හිතන එක හොඳයි නරක නෑ දෙමව්පිය වෙනුවෙන් හිතන එක හොඳයි දෙමව්පිය වෙනුවෙන් උත්සාහ ගන්න එකත් හොඳයි හැබැයි මේ සියලු උත්සාහයන්ට පෙර අවංක උත්සාහයක් එන්න ඕන කවුරු වෙනුවෙන්ද? තමන්ගෙන එන්න ඕන පුතා. ඒ නිසා ලෝකෙට බොරු කරන්න එපා. මොකද ලෝකෙට කරන ලොකුම බොරුව. ඔයාලා පාඩම් නොකර උත්සාහ නොගෙන දෙමව්පියන්ට ආදරේ කී කියන්න එපා.
පාඩම් මතක හිටින ස්වභාවය එක එක ළමයට වෙනස්. දැන් අපි හිතමු ළමයෙක් පාඩම් කරනවා එළි වෙනකන් හැබැයි මතක හිටින ටිකයි. කමන්නේ. ඒ ළමයට සාමාන්‍ය රිසල්ට් එක එයි. හැබැයි ඒතරම හෘද සාක්ෂි නිදහස්. තේරුණාද? යා හෘද සාක්ෂි නිදහස්. එයාට තමයි අපි හිතමුකෝ 102යි S1ක් එයි 103ක් එයි. ඒ දරුවා නර්සින් යයි. මෙඩිසින් යන්න බැරි වෙයි. හැබැයි මොකෙන්ද යන්නේ නිදහස්? එයා හෘද සාක්ෂි නිදහස්. එයා නර්සින් කියන වෘත්තියට ආදරෙන් කරනවා වැඩි. එහෙමයි වෘත්තියට ආදරය හැදෙන්නේ. වෘත්තියට ආදරය උපදින්නේ එහෙම. තමන්ට තව යන්න පුළුවන් තමන් උත්සාහ ගත්තේ නෑ මං කරගත්තේ නෑනේ මේ කාලේ අයියෝ මං මොනවද කරේ මං අර මේ රේල් පීල්ල දිගේ ඇවිදන්නේ තව එක 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 ගා මතක් වෙද්දි තමන් කරන වෘතියට එනවා තරහක් ඇයි එයාට හිතෙනවා මට මීට වඩා තැනකට යන්න තිබ්බා කියලා මම මේකට අයිති කෙනෙක් නෙමෙයි කියලා මේ මට ලැබෙන්න ඕන දෙ නෙමෙයි මේ ලැබිලා තියෙන්නේ කියලා හිතෙනවා ඒ නිසා එයා තමන්ගේ වෘතියට තරහෙන් තමයි වැඩ කරන්නේ රැකියා ස්ථානය ගැන මතක් වෙනකොට තරහක් එනවා උදේට නැගිට්ටාම යන්න හිතෙන්නේ නැහැ. තේරෙනවද? එහෙමයි වෘතියකට එපා වීම එන්නේ. ඒ නිසා මේ දරුවන්ට දැන් තියෙනවා chance එකක් මොකක්ද? දැන් තියෙනවා chance එකක් අනාගතේ මැරෙනකන් තමන්ගේ වෘතියට වෛර කර කර කරනවද නැත්නම් ඒකට ආදරෙන් කරනවද කියලා දැන් තියෙනවා choice එකක්. දැන් ඒක හරියට ගත්තොත් හරි. එතන තමන් තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් මහන්සි වෙන්න. ওই ප්‍රමාණය අඩු කරලා මහන්සි වෙච්ච ගමන් ඉස්සරහා ඔයාලගේ අනාගතේ ඔයාලා හෘද සාක්ෂි බිඳවනවා නේ. අනාගතේ විඳවන්න ගන්නවා. අම්මලා තාත්තලාට විතර ආදරේ ඇති. ප්‍රමාණවත් නැහැ සමහර අයගේ ආදරේ. ආදරේ ඇති ප්‍රමාණවත් නැහැ. ප්‍රමාණවත් නම් හිතෙනවා මම මෙහෙම නිකන් හිටියොත් ඒක මගේ ජීවිතේට හානියක්. මගේ ජීවිතේට වෙන හානි ගැන වැඩිපුරම තැවෙන්නේ කවුද? දෙමව්පියෝ. ඒ නිසා දෙමව්පියන්ගේ තැවීම දුරු කිරීම පිණිස මම මහන්සි වෙනවා කියන්නේ. මම හැම වෙලෙම කියනවානේ මහන්සිය කියලා කියන්නේ ඒ තුන ගැනීමම නෙමෙයි. සමහර දරුවන්ගේ සහජ බුද්ධියෙන් ඒ දරුවන්ට එන්න තියෙන ඒ තුනක් නෙමෙයි. බී තුනක් වෙන්න පුළුවන්. සී තුනක් වෙන්න පුළුවන්. සමහරට ඒ තුනක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සී තුන ආවත් ඒ දරුවා දන්නවා මේ සී තුන මම ගත්තේ මොන වෙලාවද? මහන්සි වෙලා. විඳවන්නේ ජීවිතේ. සතුටින් ඉන්නවා. මොකද්ද වැඩිපුරම වැදගත්? කෝටි 2ක පඩියක් එක්ක අසතුටින් ඉඳීමද? රුපියල් 50,000 පඩියක් එක්ක සතුටින් ඉඳීමද? සතුටින් ඉඳීම කියලා තේරෙනවා ඔයාලා ටිකක් මෝරද්දි. ඔයාලා ටිකක් මෝරද්දි ඔයාලට තේරෙනවා ජීවිතේ වටිනාම දෙයක් තමයි මොකද්ද? හිතේ තියෙන සතුට. එනිසා දරුවෝ හිතේ සතුටින් ජීවත් වෙන්න මහන්සි වෙන්න.